සුබ මධ්‍යහනක් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර මම මල්කියුගල මත ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත අගමැති දුරේට රනිල්පත් නොකරන බව ජනපති විදේශ මාධ්‍යවේදීන්ට කියයි අද ඇත්තේ බලය පිළිබඳ ප්‍රශ්නයක් නොව ජාතික අවශ්‍යතාවක් බව අගමැති පවසයි පාර්ලිමේන්තු ගැලරිය හෙටත් වැසේ මාතර සිසුවාගේ දේහය නිවසට ඝාතකයා බහර වෙයි රුසියාව යුක්‍රේනයේ නැව් 3ක් අල්ලා ගනී ප්‍රථමින අවධානයේ දේශීය පුවත් වෙත තමා කිසිඳු අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මහතා නැවත අගමැති දුරහිටපත් නොකරන බවත් එය මේවන විට එක්සත් ජාතික පක්ෂයට පැහැදිලිව සඳහන් කර ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා ජනාධිපතිතුමා ඊයේ පස්වරුවේ විදේශ මාධ්‍යවේදීන් පිරිසක් මුණ ගැසුණු අවස්ථාවේ මේ අදහස් පළ කළා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විදේශ මාධ්‍යවේදීන් ඊයේ පස්වරුවේ මුණ ගැසුනේ ජනාධිපති නිල නිවසේදී 2015 ජනවාරි 8 වනදා රටේ ජනතාව තමා ජනාධිපති ධුරයට පත් කරගත් අරමුණු එෙහිදී ජනාධිපතිතුමා විදේශ මාධ්‍යවේදීන්ට පැහැදිලි කළා මහ බැංකු මංකොල්ලේ ඇතුළු දිගින් දිගටම සිදු වූ අක්‍රමිකතාවන් මෙන්ම හිටපු අගමැතිවරයාගේ අදූරදර්ශී සහ හිතුවක්කාරී ක්‍රියාපිළිවෙත හිතුවින් අගමැතිවරයා වෙනස් කර රටත් ජනතාවත් වෙනුවෙන් සුබවාදී ගමනක් යාමේ නව මාවත තෝරා ගැනීමට තමට සිදු වූ බවද ජනාධිපතිතුමා මෙහිදී සිහිපත් කළා පසුගිය 14 වෙනිදා පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වූයේ ස්ථාවර නියෝග අනුව ක්‍රියාත්මක විය යුතු පිළිවෙතකට නොවන බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා ආණ්ඩුවක් වෙනස් කර ගැනීමට යන ඉතා වැදගත් කරණාවලට අදාළව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමේදී හඬ අනුනව ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රමය හෝ නමින් ඡන්ද විමසීම් වැනි විධිමත් ක්‍රමයක් භාවිත විය යුතු බවද ජනාධිපතිතුමා පැවසුවා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයේ කටයුතු කළ 2015 සිට 2018 ඔක්තෝබර් 25 වනදා දක්වා කාලය තුල ආණ්ඩුවේ සිදු වංචා දූෂණ සෙවීමට ජනාධිපති කොමිෂන් සභාවක් පම්පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒවා වෙනකොට සෙන්ට්‍රල් බැංක් ප්‍රශ්න වඩා ලොකු දේවල් හෙළිවේවි. ඒ නිසා දූෂණය වංචාව හොරකම රාජ්‍ය බලය අයිති විදියට පාවිච්චි කිරීම මේවා අසීමිත වුණා ඉහව किसीम උසාවියට ගිහිල්ලා ශේෂාධිකරණයට ගිහින් අභියෝග කළා තියෙන්නේ පාර්ලිමේන්තුව විසිරවීමේ බලතල මට තියෙනවද කියන ප්‍රශ්නේ විතරයි. හිටපු අගමැති යස් කිරීම, අලුත් අගමැති පත් කිරීම, හිටපු කැබිනට් මණ්ඩලයේ අහෝසි කිරීම, පාර්ලිමේන්තුව වාර අවසානයේ ප්‍රෝවර්ක් කිරීම, ඒ එකකටවත් අභියෝග කළා ශේෂාධිකරණයට ගිහිල්ලා නැහැ කවුරුත්. මම ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් විදියට මම සෑම වෙලාවෙම පාර්ලිමේන්තුවේ බහුතරයේ කැමැත්තම පිළිගන්න කෙනෙක්. අද වෙන විට පාර්ලිමේන්තුව බොහොම සංසුන් වෙලා තිබෙනවා, බොහොම සීලාචාර වෙලා තිබෙනවා. මේ දක්වාම මට පිළිගත හැකි විදිහට බහුතරයේ විශ්වාසභංග යෝජනාවට පෙන්වුවේ නැහැ කියන එක. දැන් පෙරේදා තිබුණේ තීරින් කාර්ක සභාව ගැනනේ. තීරින් කාර්ක සභාවේ ඡන්දයක් තිබුණේ. මම බොහොම පැහැදිලිව ඒගොල්ලන්ට කියලා තියෙනවා රනිල් වික්‍රමසිංහත් යන මං ගාවට ගේන්න එපා කියලා. රනිල් වික්‍රමසිංහත් තම අගමැති විදියට පත් කරන්නේ නැහැ මගේ ජීවිතේට. අද ඇත්තේ බලය පිළිබඳ ප්‍රශ්නයක් නොව රට ජාතියේ මතු පරපුරේ ඉරණම පිළිබඳ ප්‍රශ්නයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනුයි රාජපක්ෂ මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ. මම පසුගිය 15 වෙනිදා පාර්ලිමේන්තුවේ කරපු කතාවේ සියලුම දේශපාලන පක්ෂවලට යෝජනා කළා ජනතා පරමාධිපත්‍යයට ඉඩ දීලා මහා මැතිවරණයකට යමුයි කියලා. ජනතා විමුක්ති පෙරමුණ එකඟ වුණා. UMP එක මහමැතිවරණයක් නැතුව ජනාධිපතිවරණයක් පවත්වමුයි කියලා මග අරිනවා. අවුල තියෙන්නේ පාර්ලිමේන්තුවේ. ඒ නිසා මේ අවස්ථාවේදී ජනාධිපතිවරණයක් පවත්වන්න කිසිම හේතුවක් නැහැ. 2015 අගෝස්තු මාසයේ පවත්වපු මහමැතිවරණේ කිසිම පක්ෂයකට පැහැදිලි බහුතරයක් ලැබුණේ නැහැ. එක්සත් ජාතික පක්ෂයට ආසන 106යි, එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 96යි. වෙනස ආසන 10යි. පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා එජනිස කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වුණා. ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු කීප දෙනෙකුටම අපට එකතු වුණා. අද පාර්ලිමේන්තුවේ විශාලම කණ්ඩායමට තමයි මම නායකත්වය දෙන්නේ. අපි පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා
कले दनट प्रकाशेट पत्कालिक उसावियन महामतिवरणे अवसन मेनका पवना पवती अंतर्कालीन आंड पीटवी पवना मे आंडुन दिघटम रट पालने अभी मुनम बलापुरुने मुनु रटटम पेन एकाबद्ध विपक्ष मे आंडे तन धरा बहुम सुखर नुताने प्रत्ये एक बलापुर मुनम महामतिवरणे अक्वा නොපත්තා අර පරණ ආණ්ඩුවම තව පුළුවන් තරම් ඇදගෙන යෑමයි. ඔක තමයි මෙතන තියෙන ගැටුම. ජනාධිපතිතුමා ජාතිය අමතලා කිව්වනේ මට රට බාර දුන්නේ බැරිම තැන ආවට පස්සේ කියලා. ඉතින් ඒ වගේ තත්වයක් යටතේ මට රට බාර දෙනකොට ඒ වගකීම් බාර නොගෙන ඉන්න පුළුවන්. මේක ආණ්ඩු බලය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මේක අපේ රටේ ජාතියේ අපේ මතු පරම්පරාවේ ඉරණම පිළිබඳ ප්‍රශ්නයක්. පසුගිය ආණ්ඩුවේ යටතේ ආර්ථිකයේ වෙච්ච දරුණු පරිහානිය නිසා තමයි ජනාධිපතිතුමා මට රට බාර දුන්නේ. මේ වගේ තත්වයක් ඇති වුණාම ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක කරන්නේ මහමැතිවරණයක් පවත්වලා අලුත් ආණ්ඩුවක් පත් කරගන්න එකයි. ජනාධිපතිතුමා අපේ ආණ්ඩුවේ හිටපු නිසා දන්නවා අපි අසීරු තත්වයන් පාලනය කළේ කොහොමද කියලා. මහමැතිවරණයක් නොබවත්වා පැවැත්වුණු ආණ්ඩුව දිගටම පවත්වාගෙන යන හදනායට මේ රට ගොඩනගන්න බැරි බව කාටවත් පැහැදිලි වෙන්න ඕන. ගොඩ අරගෙන තිබිච්ච රට ප්‍රපාතයට දැම්මේ ඒගොල්ලෝ තමයි. ඒකයි මැතිවරණ නොවේ තරම් බය. 2006 युद्ध आरंभ होने पास मेरटे महाजनता वृत्ति सामित पारिभोगिक वृत्ति वेदी व्यापारिक जन सील जनकोट से युद्ध प्रयाते हानिकर किसी नौकरी वगबला ये जनता सहयोगी सतम अपने पुलवांगे वेन किसी कुटा इवर करा बैरी युद्ध इवर करा मी अवस्थावेदी जनता इलाटो मे वटी पाते रट गुड़गा අපිට යුද්ධ කාලයේදී ලබා දුන් ආකාරي සහයෝගයක් ලබා දෙන්න කියලා. මේ රට ගොඩ ගන්න තියෙන අවසන් අවස්ථාව මෙයයි. UMP ආණ්ඩුව කරපු ආකාරයට ජනතාව මත බදුපටවන අතර මැති ඇමතිවරුන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වන එකට නොඑක් උත්සවවලට වියදම් කරන එකට විදේශීය ගමන් වලට අධික වියදම් දරන එකට තිත තියන්න ඕන. ඊළඟ මහමැතිවරණයෙන් පස්සේ බලය පවත්වාගෙන යන්න පුළුවන් වෙන ආකාරයට අපි ඇමතිවරු සුදුසු ගන්න අපත් කරනවා. මම ඒක කල් තියාම කියන්න ඕන. අනිත් හැම දෙයකටම කලින් රටේ ස්ථාවර ආණ්ඩුවක් තියෙන්න ඕන. නමුත් ඒ අලුත් ආණ්ඩුවෙන් වියදම් කපහරින්න උපරිම ලෙස කටයුතු කරන්න ඕන. මේ රට අද වැටලා තියෙන ප්‍රපාතයෙන් ගොඩ ගන්න පුළුවන් අපිට විතරයි කියලා ජනාධිපතිතුමා දන්නවා. රටේ ජනතාවත් දන්නවා. ස්ථාවර ආණ්ඩුවක් පිහිටවන්න තව ටික කාලයක් ගත වෙයි. මේ සංක්‍රාන්ති කාලය තුල මා ජනතාවෙන් ඉල්ලා සිටින්නේ අප සමග ඉඳලා රට ගොඩ නැගීමේ උත්සාහයට සහභාගී වෙන්න කියලායි. පාර්ලිමේන්තුව හෙට පස්වරු 1:30ට යලි රැස් වෙනවා. හෙට දිනේදීද මහජන ගැලරිය සහ විශේෂ අමුත්තන් සඳහා වන මැදිරිය වසා තැබෙන බවයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරන්නේ. ස්ථාවර රජයක් පිහිටුවීමේ එකම මග කඩිනමින් මහමැතිවරණයක් පැවැත්වීම බව විද්වතුන් සිවිල් සංවිධාන සහ දේශපාලන නියෝජිතයන් ඇතුළු සමාජයේ විවිධ පිරිස් අවධාරණය කරනවා. මහමැතිවරණයක් කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාව පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් රට පුරා ක්‍රියාත්මක කිරීමට මහමැතිවරණයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සූදානමින් සිටිනවා. එම සංවිධානයේ කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව අවධාරණය කළා. මහමැතිවරණයක් අවශ්‍ය වෙයි තිබෙන්නේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය උඩ මේ රට ස්ථාවර රටක් බවට පත් කර ගැනීමටයි. දේශපාලන පක්ෂවල ගැටුම් ප්‍රශ්න ඔවුන්ගේ පව් රටේ ජනතාව පිට පටවන්න එපා කියන පණිවිඩය අපිට දෙන්න සිදු වෙලා තිබෙනවා දේශපාලනඥයන්ට. ඒකට මේ රටේ අදට විශ්වාසය තියන්න පුළුවන් එකම තැන. එතන ගැනත් අනවශ්‍ය අදහස් ප්‍රකාශ කළා, අවිචාරවත්ව කතා කළා, අවිචාරවත් විදියට හැසිරිලා යම් යම් දේශපාලන කොටස් කරන ප්‍රකාශ මේ රටේ අධිකරණයත් පිළිබඳව සැකය සහ ඇතිකරන්න හදන කැටලුව තියෙන්නේ මේකයි. ඒ ජනවරම සම්පූර්ණද අපි අහන ප්‍රශ්නේ ඒකයි. ඒ ජනවරම සම්පූර්ණද? දැන් ওই තර්කය අනුව අපි හිතමු පක්ෂ තුනකට හම්බුණා කියලා. එක පක්ෂයකට 40ක්, තව පක්ෂයකට 62ක්, තව පක්ෂයකට එහෙම 225 බෙදිලි ගියා කියලා. එතකොට අපි ආයේ මෙතිවරණයකට යන්නේ නැතුව අවුරුදු පහම මුල කාගෙන මරාගෙන මේ කුණු වෙලා මලකඳන් එක්ක මේක අවුරුදු පහම කරපන් කියලායි ඒකද ප්‍රජාතන්ත්‍රවාදී? ඒ නිසා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ කියන්නේ මේක කුණු වෙන්න ගත්තොත් මැදිහත් වෙන්න ආයතනයක් තියෙන්න ඕනේ. ඒක දීලා තින්නේ ජනාධිපතිට. විධායක ජනාධිපතිට ඒ බලය දීලා තින්නේ වෙන මොකක්වත් තින්ද නෙවෙයි. ඒ බලය දීලා තිබුණේ පාර්ලිමේන්තුව විකෘති වුණොත් එහෙම
නැවත ජනතාවගෙන් වරමක් ඉල්ලා ගැනීමේ අවස්ථාව අවශ්‍ය හින්දා. ඉතින් අපි අද අත්දකින්නෝනේ. එතකොට මේකට විසඳුමක් ගන්න නම් අනිවාර්යෙන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ඕනේ. දෙවෙනි එක තමයි මේ අනපනත් පිළිබඳ යම් කිසි විදියක නිවැරදි කිරීමක් කරන්න ජනාධිපතිවරයාට බෑ කොච්චර විධායක බලය තිබුණත්. පළාත් සභාවලට කොහොමඩවත් බෑ. ඒ නිසා මේ මොහොතේ මේ රට තියෙන අර්බුදයෙන් ගොඩ ගන්න නම් මහා පළාත් පාලන මැතිවරණ නෙවෙයි පළාත් සභා මැතිවරණ නෙවෙයි ජනාධිපතිවරණ නෙවෙයි මහා මැතිවරණයක්ම මේ අතර මහමැතිවරණයක් දිනා ගැනීම සඳහා වූ ජාතික ව්‍යාපාරයේද කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වුවා. මහමැතිවරණයක අවශ්‍යතාව හා ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ මෙහිදී අදහස් පළ කෙරුණා. ජනාධිපතිතුමාටත් ඒ වගේ ව්‍යවස්ථාදායකටත් විධායකයටත් අධිකරණටත් කියන්න. ඔය සියලු දෙනාම යටයි මහ ජනතාවට. මහ ජනතාව සතු තමයි පරමාධිපත්‍යය තියෙන්නේ. එහෙම පරමාධිපත්‍යය තියෙනවා නම් අපිට කැමති නියෝජනය තෝරාපත් කරගන්න. සියලු දෙනාම පාර්ලිමේන්තුවේ ඉන්න 225ම අත්ඔසවල මේ මොහොතේ මහමැතිවරණයක් ඉල්ලා සිටියි. ගේ රජය අනපනත් ගෙනවා ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවන්න. ඊට පස්සේ මේ රටේ ජනාධිපතිවරයා ඝාතනය කරන කුමන්ත්‍රණයක්. ඒ කියන්නේ අපි බලන්නේ රටක් මේ රට හොඳ පැත්තකට අරගෙන මිසක් රටක් විනාශ කරන්න නෙමෙයි. අපි මේ රටේ මහ ජනතාව බහුතරයක් ඉල්ලන්නේ මහා මැතිවරණ. ඒක ඉටු කරන්න කියන එක තමයි අපි මේ ජනාධිපතිතුමාගේ ඉල්ලන්නේ. දේශපාලනාත්මක වශයෙන් මෙම රටේ ඇති වී තිබෙන අස්ථාවරභාවයට එකම විසඳුම තමයි මහ මැතිවරණයකට ගිහිල්ලා අපි ජනතාව ඉදිරියේ තැබිය යුතුයි. ඔවුන් විසින් තීරණය කරන ලද රජය වර්තමානයේ පවතින ජනතාව මතය ඉදිරිපත් වන ජනතා නියෝජිතයින් 225 දෙනෙකු පාර්ලිමේන්තුවට පත් කර ගැනීමේ අවස්ථාව අප ජනතාවට දී යුතුයි. වෙනත් දේවල් ස්ථාවර කිරීම ගැන කතා කරලා වැඩක් නැහැ. ස්ථාවර කිරීම සඳහා අනිවාර්යෙන් පාර්ලිමේන්තුව නැත්නම් ව්‍යවස්ථාදායකය සහ විධායක ස්ථාවර වෙන්නට ඕන. ඒ සඳහා තියෙන එකම පිළියම මහමැතිවරණය පමණයි. පක්ෂ යෝජනා කරන ජනාධිපතිවරණ, පක්ෂ යෝජනා කරන පළාත් සභා මැතිවරණ ඔය කියන කිසිම දෙයකින් පාර්ලිමේන්තුව වෙනස් කරන්න බෑ. विश्वासभंग योजना अगमेवर कैबिनेट मंडले आंडू जनता ජනතාව පත් කළ රජය ජනතාවට එරෙහි වන්නේ නම් ඔවුන් ඉවත් කර නව රජයක් පත් කර ගැනීමේ අයිතියද ජනතාවට තිබිය යුතු බව වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඔවුන් මේ බව අවධාරණය කළා. මේ ප්‍රශ්නේ විසඳන්න තියෙන එකම විසඳුම මහමැතිවරණයක් විතරයි. මම හිතන්නේ මේක අපේ විනිශ්චය කරන විනිශ්චයකාර ප්‍රභූන්ට මේක තේරෙන්න ඕනනේ. ව්‍යවස්ථාවේ මොක තිබුණත් ව්‍යවස්ථාවේ මොනවා තිබුණත් එයාට ඒක විග්‍රහ කරලා පෙන්වන්න පුළුවන්. මෙන්න මේවා මේවා මෙහෙම තියෙනවා. ඒ වුණත් මේ වෙලාවේ කරන්න තියෙන්නේ මේකට විසඳුමක් හැට රට ගැන හිතන්න. මම හිතන්නේ අධිකරණයට අයිතියක් තියෙනවා. මොකද්ද ජනබලය පෙන්වන්න විදිය? පාර්ලිමේන්තු ඡන්දය. එහෙම නැත්නම් සර්වජන ඡන්දය භාවිතා වෙන ඕනම ඡන්දයක්. ඇයි පාර්ලිමේන්තු ඡන්දයට බය? පොදු ජනතාවගේ බලය ප්‍රකාශ වෙන නිසා. ඒගොල්ල බලන්නේ මේ රටේ මේ විද්වතුන්යයි කියා ගන්න මේ කලාකරුවන්යයි කියා ගන්න සමහර මේ ප්‍රතිගාමීන්ට සේවය කරන බල මෙහෙවර කරන මේ පිරිස්වල හඬින් මේ රට යට කරන්නේ නැහැ. අපි මේ රට පොදු ජනතාවගේ හඬින් යට කරන්නට අපි ලෑස්ති. ඒ අභියෝගය අපි ඕන් ඉදිරියේ තබනවා. ඒ සඳහා කම්කරු පන්තිය එකට එකතු වෙලා තම බලවේගය පාරට ගැනවන දිනය 27 වෙනිදා මෙතර කඩිනමින් මහමැතිවරණයක් පැවැත්විය යුතු බවට තවත් ස්ථාන කිහිපයකදීද අදහස් පළ කෙරුණා. මුළු පාර්ලිමේන්තු ඉතිහාසයේටම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයටම කරු ජයසූරිය කියන පුද්ගලයා කැලලක් එකතු කෙරුවා. එක්සත් ජාතික පක්ෂයම පිළිගන්නෝ කවදාවත් එක්සත් ජාතික පක්ෂයට මේ රටේ නැමත බලයට එන්න බෑ. එක්සත් ජාතික පක්ෂය මේ පරගැති දේශපාලනය ඒ වගේම වෙනත් රටවල් වලට කොයිතරම් අපේ රට බාල්දු කරලා තියෙනවද කියන එක පහුගිය කාලවකවානුවේ මේ රටේ ජනතාව දැක්කා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයට කවදාවත් තනියෙන් බලයට එන්න පුළුවන් කමක් නෑ. අපිට එක්සත් ජාතික පක්ෂයේ නායකයා කවුද කියන එක අපට අදාළ නෑ. දැන් ඒගොල්ලන් කියන එක්සත් ජාතික පක්ෂයේ නමත් වෙනස් වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ සලකුණත් වෙනස් වෙනවා. මම යෝජනා කරනවා ඒ සලකුණ ඒ සලකුණ වෙන්න ඕනේ සමනලයා. ඒක තමයි සුදුසුම ඡන්ද ලකුණ.
විධායක හැටියට අතිගරු ජනාධිපතිතුමා තීන්දුවක් කරන් තියෙනවා තමන්ගේ ආණ්ඩුව මෙහෙවන්න විධායක ඊළඟ ප්‍රධානිය හැටියට අගමැතිවරයා හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමා සුදුසුයි කියලා. එහෙනම් ඒක පාර්ලිමේන්තුවේ බහුතරය තියෙනවද නැද්ද කියන කාරණේ සොයා බලන්න ස්ථාවර නියෝග 90 මේක විවාදයට අරගෙන ඊටාම හොඳ බුද්ධිමත් සංවාදයකින් මේ තීරණය ගන්න තිබුණා. හැබැයි ඒව පැත්තකට දාලා ඒ වගේම රට වියවුලක් ඇති කිරීම සඳහා ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් රටට ජනාධිපතිතුමාට විශාල අපකීර්තියක් ගෙන දීම සඳහා මේ කතා නායකවරයා බොහොම උන්මාදයෙන් යුක්තව තමයි හැසිරෙන්නේ. එක්සත් ජාතික පක්ෂයට උදව් කරන හවුල්කාර කණ්ඩායම මේ සියලු දෙනාම අද මරු විකලෙන් දකරනවා. අද තමන්ගේ බලය ආරක්ෂා කරගෙන ඉන්න සඳහා ජනතාව හමුවට මේ ප්‍රශ්නේ දාන එක තමයි මේ ගැටලුව निराකරණය කරන්න තියෙන හොඳම අවස්ථාව. සමාජයේ තිබෙන විවිධ අභියෝගවලදී වඩා වැදගත් වන්නේ සාකච්ඡාව සහ සංවාදයේ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ ත්‍රිවිධ හමුදා බලලත් නිලධාරී සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරී සම්මන්ත්‍රණයකට එක් වෙමින්. අභියෝග හමුවේ ත්‍රිවිධ හමුදා බලලත් නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සතු වෘත්තීමේ කාර්යභාරයෙන් අද කොළඹදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මන්ත්‍රණය ආරම්භ වුණා. ත්‍රිවිධ හමුදා පතුරුන්ගේ සහභාගීත්වයෙන් උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණා. එෙහිදී ජනාධිපතිතුමා උත්සව සභාව ඇමතුවා. යුද හමුදාව වේවා රාජ්‍ය සේවය වේවා රටේ සාමාන්‍ය මහ ජනතාව වේවා කටයුතු කිරීමේදී ඔවුන් අතරේ ඇතිවන විවිධ ගැටලු සහ ප්‍රශ්න ඒවා ස්වාභාවිකයි. එයිදී මම දකින මූලික දේ තමයි එකිනෙකා හඳුනා ගැනීම පිළිබඳව ප්‍රශ්නේ. සමාජයේ තිබෙන විවිධ අභියෝගවලදී වඩාත් වැදගත් වන්නේ සාකච්ඡාව සහ සංවාදය. ඇතැම් විට දේශපාලකණීන් අතරත් රාජ්‍ය නිලධාරීන් අතරත් සමහරලාට ඔබ අතරත් වෙන්න පුළුවන්. ඔබේ සේවාවල අධ්‍යක්ෂකව මට පෞද්ගලිකව නැහැ. නමුත් දේශපාලකණීක් විදියට රාජ්‍ය නිලධාරියෙක් විදියට සමාජ සේවකයෙක් විදියට මගේ අධ්‍යක්ෂකින් මට තිබෙනවා. අපේ රටේ මම දකින්නේ ලොකු අවාසනාවක් අපේ හමුදාවල සේවය කරන කාර්ය මණ්ඩල ඉතාම හොඳට වැඩ කරන්න පුළුවන් වයස වෙන විට සේවෙන් ඉවත් වෙනවා. මේට යම් කිසි විසඳුමක් ඕනේ කියලා මම හිතනවා. එය ඔබ තුලින්ම ත්‍රිවිධ හමුදාව තුලින්ම ආරක්ෂක අමාත්‍යාංශය තුලින්ම සාකච්ඡා කළා එනවා නම් ඒ සඳහා යම් යම් යෝජනා ඒ ඕනෑම යෝජනාවක් සාකච්ඡා කළා ඊට සුදුසු වැඩපිළිවෙළ අල්ගන්න රජයේ විදියටත් මම පෞද්ගලිකවත් මම ඉතාමත්ම කැමතියි. වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දින නිමිත්තෙන් ඔහුගේ වැල්වැටිතුරේ නිවසේදී සැමරුම් උත්සවයක් සංවිධානය කළ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා ඇතුළු පිරිසක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පිරිස පොලිසියට රැගෙන ගොස් ප්‍රශ්න කිරීමෙන් අනතුරු නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ. අද උදෑසන සිවාජිලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මහවිරු සැමරුම් උත්සවය සංවිධානය කර තිබුණා. පොලිසිය පැමිණ උත්සවයේ නතරකොට පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ගේ හැඳුනුම්පත් පොලිස් බහරයට ගෙන ඇති අතර සියලු දෙනාටම පොලිස් ස්ථානයට පැමිණෙන ලෙසද දැනුම් දීමක් කර තිබෙනවා. ඒ අනුව පොලිසියට පැමිණි පිරිසගෙන් ප්‍රශ්න කර නිදහස් කර ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. මීට පෙර රජය අවධාරණය කර සිටියේ කිසිඳු මහවිරු උත්සවයක් පැවැත්වීමට අවසර නොදෙන බවයි. මෙම වසරේ 3 වන පාසල් වාරය ලබන සිකුරාදා එනම් 30 වනදායින් අවසන් වෙනවා. 2019 නව පාසල් වාරය ආරම්භ කිරීමට නියමිතව තිබෙන්නේ ජනවාරි මාස දෙවනදා බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. මොටර රථයක් ලොරියක ගැටීමෙන් එක් අයෙකු මිය ගොස් 5 දිනකු බරපතල තුවාල ලැබුවා. ඒ සමග තවත් පොත් කිහිපයක තොරතුරු කෙටියෙන්. රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ ගොඩකවෙල කොස්නාතුර ප්‍රදේශයේදී අනතුර සිදු වුණේ මංගල උත්සවයකට සහභාගී වී නිවස බලයමින් සිටි තරුණයන් පිරිසකුයි මෝටර රථයේ ගමන් කර ඇත්තේ. මෝටර රථය සහ ලොරි රථය මුහුණට මුහුණ ගැටී තිබෙනවා. අනතුරින් මියගිය තරුණයා කොස්නාතුර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණේ. තුවාල ලබා ඇත්තේ මෝටර රථයේ සිටි තරුණයන් 3 දෙනෙකු සහ ලොරි රථයේ ගමන්ගත් 2 දෙනෙකුයි. ගොඩකවෙල පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වනවා. රඹුකන නගරයේ රන්බහඬ වෙළඳ සැලක්කුල්ලක පලාගිය සැකකරුවන් 3 දෙනෙකු පලාගිය මෝටර රථය සහ රුපිය ලක්ෂ 9ක රන්බහඬ අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොල්ලකෑම සිදු කර දින දෙකක් ඇතුළත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කිරීම විශේෂත්වයක්. CCTV දර්ශන උපයෝගී කරගෙන සැකකරුවන් සහ රන්බහඬ අත්අඩංගුවට ගත් බවයි රඹුකන පොලිසිය පවසන්නේ. මෝටර රථය අංකය සහ තරුණයින්ගේ දර්ශන වෙළඳ සැලේ ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබුණා. ඒ ඉඹුල්ගස්දෙණිය ප්‍රදේශයේදී
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන දුම්වැටි තොගයක් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනුණා. සාජා සිට අද අලුයම දිවයිනට පැමිණ ශ්‍රී ලාංකිකයන් 3 දෙනෙකුයි එම විදේශ දුම්වැටි තොගේ රැගෙන වෙත් තිබුණේ. කාටුන් 249ක දුම්වැටි 49,000ක් එහි තිබූ බව රේගුණින දහරින් පවසනවා. වටිනාකම රුපියල් 125කට ආසන්න බව ඔවුන් කියා සිටියා. ගවයන් දස දිනකු හිංසාකාරී ලෙස ප්‍රවාහනය කරමින් සිටියේදී අම්පාරේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා සතුන් පැටවූ ලොරි රථය සහ සැකකරුවන් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගත් බවයි අම්පාර පොලිසිය පවසන්නේ ගවයන් රැගත් ලොරි රථය හඹා ගොස් මෙම වැටලීම සිදු කර තිබෙනවා බොහෝ දිනක බලා සිටියේදී ඉතා අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් යෞවන යෞවනියන් කිහිප දෙනෙකු පිළිබඳ සංවේදී පුවත් අද දවසේ සියලු මාධ්‍ය වලින් වාර්තා වේ තිබෙනවා නූතන තාක්ෂණීය ඉදිරියේ යමෙකුගේ මරණයේ අභියස බලා සිටින්නට තරම් මිනිසෙත් කුරිරු වීම කනගාටුවට කරුණක් දිනෙන් දින වාර්තා වන මෙවැනි තොරතුරු වලින් සමාජයේ සාධර්ම ගිලිහි යාම කේතනීය තත්වයක් වී ඇති බවයි පැහැදිලි වන්නේ මේ අතර මාතර සිසුවා ඝාතනයේ ප්‍රධාන සැකකරු අද පෙරවරුවේ අධිකරණයට භාර වී තිබෙනවා නවීන තාක්ෂණියත් සමග ලෝකයේ ඉදිරියට ගියද සමාජයේ වටිනා සාරධර්මයන්ගෙන් ඈත් වෙමින් පවතිනවා තම දැස් ඉදිරියේ යමෙකුට හිරිහැරයක් කරදරයක් වන අවස්ථාවක ඔහු මුදා ගැනීම මිස ඒ ජංගම දුරකථනයේ වීඩියෝ දර්ශනයක් බවට පත් කර ගන්නට වෙරදරීම කතරම් උචිතදයි අප විමසා බැලිය යුතුය එය මිනිමරුවා අල්ලා ගැනීමට සාක්ෂියක් වුවත් ඒ වෙනුවට අපරාධය වැළැක්වීමට ක්‍රියා කළා නම් කොතරම් හොඳදයි සිතන වාර අනන්තයි ये सह पेरेदा दिनवल सिदुवू इता आवासनावंत सिद्धे नानुव मेबव मनाव पहदिली मातर प्रदेश्वे पासाल सिसुवाट पहर दिन आवस्तावे आवट सिटी सियलु दिना एदिस बला सिटी महर ए वलक्वीमट मेधिहत्व नाकारे किसिंदु दर्शने कैतुलत नह මොනරාගල ප්‍රදේශයේදී තරුණේක්සිය පෙම්වතියගේ ගෙල සිරකර ඝාතනය කර දර්ශන අන්තර්ජාලය ඔස්සේ නැරඹූ පිරිස දහස් ගණනක් එවැනි දසුනක් ජංගම දුරකථනයෙන් පටිගත කිරීම හැර සංවේදීව එම අවස්ථාවට ප්‍රතිචාර දැක්වීමට තරම් එම ජනතාව බුද්ධිමත් නොවීම කනගාටුවට කරුණක් මෙවැනි ඝාතනයක් සිදුවීම වැළැක්වීම වෙනුවට එය වීඩියෝ ගත කර සමාජ ජාලවලට එක් කිරීම බොහෝ දිනකගේ අප්‍රසාදයට හේතු වී තිබෙනවා प्रदेश මෙවැනි සිද්ධීන් පසුපස තරුණ පරපුර බුද්ධිමත් තීන්දුව తీරන ගැනීමෙන් දැඩි ලෙස ඈත්ව ඇති බව පැහැදිලි ශනික කෝපය දුරදිග නොබලා කටයුතු කිරීම ආදී හේතුවෙන් තරුණ පරපුර දැඩි පිරිහීමට පත්වීම සමස්ත සමාජයෙම අභාග්‍යයක් නූතන තාක්ෂණීය අධ්‍යාපනය සමග දරුවන් ගුණධහමෙන් පෝෂණය කිරීම පිළිබඳ දෙමව්පියන් ගුරුවරු නැතුළු සියලු දෙනාගේ පරම යුතුයකමක් බවයි වගකීම් සහගත මාධ්‍ය ආයතනයක් ලෙස අප ඔබට සිහිපත් කරන්නේ මේ අතර මාතර ප්‍රදේශයේ මියගිය පාසල් සිසුවාගේ දේහය ඊයේ රාත්‍රියේ තිහගුඩ මාහින ප්‍රදේශයේ පිහිටි නිවසට ගෙනීම සිදු වුණා. සිද්ධියට සම්බන්ධ සැකකාර සිසුන් මේ වන විටත් හඳුනාගෙන තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙහෙයුම්වල නිරතව සිටිනවා. කතානායකවරයාගේ පක්ෂග්‍රාහී ක්‍රියාකලාපයේ පිළිබඳ විරෝධය පළ කරමින් විවිධ ප්‍රදේශවල තවදුරටත් උද්ඝෝෂණ පැවැත්වෙනවා. ජනතා මතයට ඉඩසලසමින් මහමැතිවරණයකට යා යුතු බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. හඟුරන් කෙත රිකිල්ල ගස්කඩ ප්‍රදේශයේදී උද්ඝෝෂණයක් පැවැත්ුණේ කතානායකවරයාගේ පක්ෂග්‍රාහී ක්‍රියාකලාපය දැඩි ලෙස හෙළා දකිමින්. අමාත්‍ය සීබී රත්නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ යන මහත්වරුන් සහ හඟුරන්කෙත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහාය පළ කරමින් හෝමාගම ප්‍රදේශයේදී දැවැන්ත ජනරැලියක් පැවැත්ුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි එය සංවිධානය කළේ. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැලිය පැවැත්ුණා. පැවති වර්ෂාවද නොතකමින් විශාල පිරිසක් රැලියට එක්ව සිටියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කරමින්. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙරටේ ජනාධිපතිවරයා හැටියට එතුමාට රනිල් වික්‍රමසිංහ මැතිතුමාලා මෙරටේ දේශීය සම්පත් විජාතීන්ගේ විකිණීමේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න පටන් ගත්තා. විවිධ ක්‍රම කල්පනා කළා. එතුමා ආරාධනා කරා මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඒ නායකත්වය රම් මේකේ නාම රට විකිණීමේ වැඩපිළිවෙල නවත්තන්න කටයුතු කරන්න කියලා. අන්නේ අභියෝගයට තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා මුහුණ දෙන්නේ අද
මෙරට විමුක්තිය වෙනුවෙන් පෙනී සිටින මෙරට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින අද ජනතා විමුක්ති පෙරමුණ මේ මහා බැංකු කොල්ලෙන් කොල්ල කපු සල්ලි වලට යටවලා අද එක්සත් ජාතික පක්ෂයට කඩේ යන එක ගැන අපි කලකට වෙනවයි කියන එක අපි මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ. ඒ ජනතා බලවේග ගොනු වෙලා තිබෙන්නේ මහමෙතිවරණයක් දෙන්න මහමෙතිවරණේ එහෙට මෙහෙට පන්නේ එකයි මේ සියල්ල නවත්තලා මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති තනතුරට ස්ථිර සාරව මෙතිවරණයකින් පත් කළා ඊළඟ මෙතිවරණයේදී ස්ථිර සාර ආණ්ඩුවක් හදලා ජනාධිපතිවරණයට ගේ ආණ්ඩුව ගෙනියන්න ඒ කාල සීමාව ගෙවිලා තා පැහැදිලිව කියනවා මිස්තෝරු මහජන අරගලේ ප්‍රතිඵලයයි මේ ඉදිරියට ගමන් කරන්නේ ආණ්ඩු පෙරලන්න පුළුවන් වෙන්නේ මහජනයාටයි පෙබරවාරි මාසයේ 10 වෙනිදා අපේ රටේ ජනතාව රනිල් ගෑන්ඩුවේ අමතිවරු බුරුතපටි අන්ත පරාජයකට පත් කරලා කොහට්ටුව ලකුණ ලංකාවේම ජයග්‍රහණය කරන මහජනග්‍රහණයක් ඇති කරා අර්ථය කුමක්ද රනිල් ගෑන්ඩුවේද සිට අවලංගුයි අපි විපක්ෂයට වෙලා හිටියානම් අපට වාසි රටට පාඩුයි අපි ආණ්ඩුව මේ වෙලාවේ බාර ගැනීම අපිට පාඩුයි හැබැයි රටට වාසි උංචි ඡන්දේ ප්‍රතිඵලෙන් ලෝක බලවතුන් දැක්කා බොලේ රනිලා බරදින්දා යන්නේ කියලා දැන් ඔන්න පීඩනේ එනවා ඉක්මනින් පොරොන්දු වෙච්ච දේවල් දීපන් කියලා මුලින්ම චීනයට දුන්නා මාගම්පුර වරාය ගාල්ල වරාය මත්තල ගුවන් තොටුපළ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තේ ඉන්දියාව නලවන්න ඒ පැත්තට දෙනකොට මේ පැත්තෙන් චීන ගොරවනවා මේ ජාතිය සතු වටිනාම සම්පත් ටික ලෝක බලවතුන්ට දීලා දැම්මම අපේ පුංචි දරුවන්ට අනාගතේ රටක් කියලා බාර දෙන්න මොකද්ද ඉතුරු වෙන්නේ ඒ නිසා අපේ ජනතාවට අපේ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට යුතුයකමක් වගකීමක් පැවරෙන විවිධ බටහිර රටවල් එළව එළව මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ජාතික බලවේග වලට ගහනකොට අපි එක අපිට එක මැරිලා වැටුණත් මහින්ද රාජපක්ෂ ජාතික බලවේග වෙනුවෙන් රට පැත්තේ හිටගන්න කඳවුර බවට පත් වීමේ වගකීම අපි ඉස්ස ගන්නවා කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරන්න කැමති වෙනවා ෆෙඩරල් විවස්ථාව සම්මත කරාට පස්සේ කන්න වෙන්නේ පොත්ත ජාතික ආර්ථිකයේ මනසල දැම්මට පස්සේ කන්න වෙන්නේ පොත්ත රට නෙවෙයි ගන්න වෙන්නේ මදේ නැති රටක් ගන්න වෙන්නේ ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමන් තියෙන්නේ කනේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ ආරාධනාව බාරගන්නවා රට ඉල්ලන ඕන වෙලාවක අභියෝගය මොනතරම් බරපතල වුණත් පලා ගිය නායකයෙක් නෙවෙයි අවසානම අරගෙන දදීලා මේ රට වැටිච්ච වලින් ගොඩගත්තු නායකයෙක් මහින්ද රාජපක්ෂ අනවධානය ක්‍රීඩා තොරතුරු වෙත සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 163ක් ලබා ගත යුතුයි. දිවාහාරයට තරගයේ නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවි ලකුණු 164ක් ලබා සිටියා. කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 336ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වුණේ ලකුණු 240ක් පමණයි. මේ අනුව ලකුණු 96ක් ඉදිරියෙන් සිටමින් සිය දෙවන ඉනිම ඇරඹු එංගලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවි ලබාගත හැකි වුණේ ලකුණු 230ක් පමණයි. දිල්රුවන් පෙරේරා කඩුලු 5ක් සහ මාලින්ද පුෂ්පකුමාර කඩුලු 3ක් දවා ගත්තා. ලක්ෂ්වන් සඳකැන් කඩුලු 2යි. තරගයේ පන්දුවෙන් පන්දුව සජීව තොරතුරු ගෙනේනේ ලක්හඬ ගුවන් විදුලියයි. ඒ ක්‍රීඩා පුවතත් සමගින් මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසුරු දෙකේ සිට පෑන් පැපුවත් විකාශය බලාපොරොත්තු වන්න. www.ipnnews.lk